ටයිම් ටේබල් එක චුට්ටක් වෙනස් වුණාද මේ පැය දෙකක් ආපස්සට දාන්න වුණා අපේ හතවසර පන්තිය පහට පටන් ගන්න ඊට පස්සේ අපි දැන් හතර තමයි පටන් ගන්න. එතකොට අටවසර සහ නවවසර නවය ළමයි අටයකටත් එනවනේ. ඒ නිසා අටවසර ફોකස් කරගෙන කරන අටවසර පන්තිය රැ නවයට පැවැත්වෙන එකට අටේ ළමයි සහ නවවසර ළමයි දෙකොටසම එනවා. එතකොට නවය ළමයිගේ පන්තිය හෙට තමයි පැවැත්වෙන්නේ. ඔය විදිහ තමයි අපි ටයිම් ටේබල් එක හදලා තියෙන්නේ. සහ හෙට හය ශ්‍රේණිය පන්තියත් පැවැත්වෙන අලුත් හයවසර පන්තිය. හරි. එතකොට ඔන්න අද 6 මන්ත් එකේ පළවෙනිම දවස් උගන්නන ඉස්සර වෙලාම උගන්නන දෙන පාඩම ගන්නම්. අතවසර දෙවන පොත තමයි අපි මේ පන්තියේ සාකච්ඡා කරන්නේ. grade 7 textbook දෙකක් තියෙනවා. දෙකෙන් දෙවන පොත තමයි අපි මේ අගහරුව දවස් සාකච්ඡා කරන්නේ. transcription දවස් පළවෙනි කොටස සාකච්ඡා කරමු. Right. හත ශ්‍රේණියේ දෙක දෙක පොතේ දෙවනි පොතේ තියෙන පළමු පාඩම මොකක්ද? ස්කන්ධය. ඒත් අපි ස්කන්ධයෙන් තමයි අද දවස් වැඩ පටන් ගන්නෙ. අඟහරු වාර දවසට වල වෙනම පොතක් තියා ගන්න ඕනේ. ඒකෙදි අපි හතවසර දෙවනි පාඩක සාකච්ඡා කරනවා. ඒ වගේම බ්‍රහස්පතින දවස් හතවසර පළවෙනි කොට සාකච්ඡා කරනවා. ඒතර ඔය දවස් දෙකට පොත් දෙකක් වුණේ මාස 6න් හතවසර සිලබස් එක ඉවර කරලා. හැමදාම රෑ 7ටද? නෑ. 5ට තියෙන්නේ. අද ඇය දෙකක් ආපස්සට දාලා තමයි මේ 4 ක්ලාස් එක පටන් අරන් 7 ඉඳලා 9 දක්වා කරන්නේ. අද කාලසටහන වෙච්ච පොඩි අප්සෙට් එකක් නිසා. හරි. එනවන ලෑස්ති ඇතිනේ. පාඩම ඉගෙන ගන්න ලෑස්ති ඇති. ෆෝකස් මූඩ් දාලා තියෙන්නේ. ළමයිට පුළුවන් වීඩියෝ එක ඔන් කරගන්න. රයිට් එල. හරි. අපි ඉස්සර වෙලාම ස්කන්ධය කියන්නේ මොකද්ද කියලා කතා කරමු. මම අහනවා ඔයාලගෙන් ඔයාලගේ බර කොච්චරයි? බර කොච්චරයි කියනවල ඔයාලගේ බර මට මැසේජ් එකකින් දාන්න බෑ තමන්ගේ බර කීයද කියලා. මම දන්නවනේ. අහා. අපිට මතකයි මම ඔක ඉගන්නලා තියෙනවා කියන්නේ. ඒ කියන්නේ අපි පුතේ අපේ තියරි ක්ලාස් එකේ මේ පාඩම සාකච්ඡා කරලා තියෙනවද? අතවසර තියරි ක්ලාස් එකේ මේ පාඩම ඌ අපි බලනකොට සිවුර කරලා සාකච්ඡා කරානේ. එතකොට නිකන් කරපු අපි දැන් සෑහෙන අතවසර වැඩ කොටස ඉවර කරලා තියෙන තියරි ක්ලාස් එකේ ඈ 6 මන්ත් එකේ අපිට 15 දෙයක් තියරි කියලා මම වෙනුවෙන් කරන්න නෑ. හරි. තියරි එකේ ළමයි කරපු පාඩම් ඒ ටික තියලා ඉතුරු ටික කරාන අපිට මාස දෙකකින් ඉවර කරන්න පුළුවන්. බලන්න මගේ තියරි එක හිටමු නැති ස්කන්ධය මගේ ඉගෙනගෙන නැති අලුත් ළමයි ඉන්නවද චුට්ටක් කියන බං ඉන්නවද අලුත් ළමයි හાર્ට් එකක් දාන්න බං ඉන්න ඕනේ අනිවාර්යෙන්. හරි. එහෙම ළමයිනුත් ඉන්නවා. අර කට්ටිය ඉගෙනගෙන තියෙන පාඩමම ආපහු ඉගෙන ගත්ත චුට්ටක් අප්සෙට් වෙන පළවෙනිම දවසේ. ඒක නිසා අපි දැන් ස්කන්ධය උගන්ලා තියෙන නිසා අපි චුට්ටක් වෙන පාඩමකට අවතීර්ණ වෙමුද? මට මේ තියරි ක්ලාස් එකේ මට මතක ස්කන්ධය නිකන් ගන්නේ නෑ වාගේ එක එකපාරම පටන් ගත්තේ. දැන් ඉගෙනගෙන තියෙන ළමයිට බෝරින් වෙන නිසා තමයි මම මේ යෝජනාව කරන්නේ. සර් බලු වැඩ කරන්න එපා පොත කැතේ වෙනවනේ ඉස්සර වෙලාම ස්කන්ධයේ ලස්සන අලුත් පොතේ මාතෘකාව දාගත්තා.
දැන් සර් කියනවා මේ පාඩම කියලා ඊළඟ පාඩම කරමුයි කියලා. බලුවට කරන්න එපාද? හරියම ඉන්නකෝ චුට්ටක්. බලමු මේ පුතේ පෝල් එකක් දාලා බලමු ස්කන්ධය මගින් ඉගෙනගෙන තියෙන ළමයිසහ ඉගෙනගෙන නැති ළමයි එහෙම කරමුද? ගොඩාක් ළමයි ඉගෙනගෙන තිබ්බොත් නියම් කරන එක අපරාධයක් වෙන්නේ නේද? එහෙම නේද? ආ අපි මේකේ ගොඩ ඉවර කරලා තියෙන්නේ නේ තියරි ක්ලාස් එකේ. අනේ තියරි ළමයිට බෝරින් වෙයිද? තියරි ළමයිගේ හිටපු ළමයි බාන්න කියන්නේ දැන් මම මටත් එන ප්‍රශ්නයක් මේ හතවස රිලබත් එකේ තව චුට්ටයි බන් තියෙන්නේ කරන්න. මම දැන් දකිද්දි තමයි දැනගත්තේ. ආයෙ කරමු එහෙමද? අමතකත් එක් නිසා පළවෙනි සතියේ එක් පටන් අරන් කරමුද? ආ හා හා රයිට්. හරි. චුට්ටක් රමතකත් වෙලා ඇතිනේ නේ. හරි එහෙනම් 6 මන්ත් එකේ පුතේ කෙරිච්ච පාඩුන් නැවත කියලා තමයි මේ අවුරුද්ද ඉවර වෙන්නේ. හරි. ඒ නිසා හරි කමන්න ස්කන්ධය කියලා මාතෘකාව දාගත්තානේ. හරි ස්කන්ධය කියලා මාතෘකාව දාලා හොඳට අහගන්න. දැන් අමතක නම් නැවත ඒව මතක් වීගෙනත් යයි අද. හරි. පුතේ චුට්ටක් අහන්නු. හරි අපි අලුත් ලෙසන් එකක් කරමු මේ බ්‍රහස්පතින්දා ක්ලාස්. ඒක එහෙම හොඳයි. අනිද්දා ක්ලාස් එක අලුත් ලෙසන් එකක් පටන් ගන්න කරමු. එහෙමයි කියලා ලියු වෙන්න එපා. මොකද ඔයාලට මම දන්නවා චුට්ට නැත්තම් අමතක වෙනවා. සමහරක් වලට උගන්ලා තිනවා මේ වෙද්දිනුත් අමතක වෙලා ඇති මන් දන්නේ නැති උඹලගේ හැටි. හරි. ඒක නිසා මතක් වෙන්නත් එක්ක ඔන්න චුට්ටක් ඉගෙන ගමු. ස්කන්ධය ළමයි ගහද්දි මගේ ඉගෙනගෙන තියෙන ළමයි නම් එක එක උත්තර දෙනවා හරි හරි උත්තර දෙනවා. සමහරක් ළමයි කියනවා කිලෝග්‍රෑම් 35යි. බර ඇහුවේ මං ඔයාලට. ඇත්තටම බර කිලෝග්‍රෑම් වලින් දෙන්න පුළුවන්ද? බල ලොකු බන්තු වලට යනකොට ඉගෙන ගන්නවා බර මනින්නේ කිලෝග්‍රෑම් වලින් නෙවෙයි. බර මනින්නේ ඒක විද්‍යාව ඉගෙන ගන්න ගණන් වල නෙවෙයි. බර කියන දෙයට පාවිච්චි කරන එකකේ නිව්ටන් කියලා. ඒත් අපි මෙච්චර කාලයක් මේ බර විදියට කිලෝග්‍රෑම් වලින් කියලා තියෙන බොරුවක්ද? එක්තරා ආකාරයකට බොරුවක්. හැබැයි අපි සාමාන්‍ය භාවිතා කරනකොටදී බර තමා කියන්නේ. හැබැයි බරට වඩා හොඳ වචනයක් තියෙනවා. මම අහුවොත් ඔයාලගෙන් පුතේ, ඔයාගේ ස්කන්ධය කීයද? අන්න. ස්කන්ධය කීයද? ස්කන්ධය කිලෝග්‍රෑම් කීයද? ස්කන්ධය කිලෝග්‍රෑම් කීයද? ස්කන්ධය කිලෝග්‍රෑම් කීයද? දෙන්න ඔයාලගේ ස්කන්ධය දෙන්න. තමයි අහද්දින් ස්කන්ධය කියන්නේ අමුතු වගේද? අරයි කිලෝග්‍රෑම් 31යි. ආ අනම්මනම් කියලා කියනවා රයි. එතකොට ස්කන්ධය මනින ඒකකයක් ඔන්න අපි දැන් දැනගත්තා. මොකද්ද කිලෝග්‍රෑම්? මෙච්චර කාලයක් වල බර කියලා කිව්ව ස්කන්ධය තමයි. ස්කන්ධය කිලෝග්‍රෑම් වල. ඊට වඩා චූටි ස්කන්ධයන් මයින් අපි භාවිතා කරන ඒකකේ මොකද්ද? ග්‍රෑම්. මොකද භාවිත කරන එකකේ ග්‍රෑම්. හරි. ග්‍රෑම්. ඊටත් වඩා චූටි ස්කන්ධ මනින්න පාවිච්චි කරන්නේ මොකක්ද? මිලිග්‍රෑම්. හරි. බණ්ඩ සාමාන්‍ය කිලෝග්‍රෑම් පාවිච්චි කරනවා. ඊටත් වඩා චූටි ස්කන්ධයන් මනින්න අපි ග්‍රෑම් පාවිච්චි කරනවා. ඊටත් වඩා චූටි ස්කන්ධයන් මනින්න අපි මිලිග්‍රෑම් පාවිච්චි කරනවා. දැන් කිලෝග්‍රෑම් වලටත් වඩා ලොකු ස්කන්ධයන් මනින්න වල මොනවද පාවිච්චි කරන්නේ? ටොන් පාවිච්චි කර. ගුඩ්, වෙරි ගුඩ්. ටොන් පාවිච්චි කරනවා රයිට්. එහෙනම් අපි දැන් ඔය ස්කන්ධය තමා ඉස්සරලා කතා කරන්නේ රයිට්. ස්කන්ධය කියලා මාතෘකාව දාලා ලියන්න මෙන්න මෙහෙම. ස්කන්ධය මැනීම සඳහා කිලෝග්‍රෑම් කමා කිලෝග්‍රෑම් ක්‍රමා කමා ග්‍රෑම් කමා මිලිග්‍රෑම් මිලිග්‍රෑම් ජනාදී ඒකක භාවිතා කරනු ලබයි. ජනාදී ඒකක භාවිතා කරනු ලබයි. ජනාදී ඒකක භාවිතා කරනු ලබයි. ජනාදී ඒකක භාවිතා කරනු ලබයි.
යනාදී එකක භාවිතා කරනු ලබයි. එම ඒකක අතර සම්බන්ධය පහත පරිදි වේ. එම ඒකක අතර සම්බන්ධය පහත පරිදි වේ. එම ඒකක අතර සම්බන්ධය පහත පරිදි වේ. අය කියන්න ඕනේද? ස්කන්ධය මැනීම සඳහා කිලෝග්‍රෑම්, ග්‍රෑම්, මිලිග්‍රෑම් යන ආදී එකක භාවිතා කරන අතර එම ඒකක අතර සම්බන්ධය පහත පරිදි වේ. එම ඒකක අතර සම්බන්ධය පහත පරිදි වේ. ලියාගෙන ඉවරද? Yes. හරි. එහෙනම් අහගන්න. මොකද්ද මේ ලියලා තියෙන්නේ? මම මොකද්ද මේ ලියලා තියෙන්නේ? 10 mg. මොකද්ද පුතා mg කියන්නේ? මිලිග්‍රෑම්. නේ? මිලිග්‍රෑම්. මිලිග්‍රෑම් 10යි කියලා කියන්නේ ග්‍රෑම් එකයි. ග්‍රෑම් කීයද? 1යි. ඩයිග්‍රෑම්. එතකොට ග්‍රෑම් 10යි කියලා කියන්නේ ග්‍රෑම් 1000ක් කියලා කියන්නේ කොච්චරයිද? කිලෝග්‍රෑම් 1යි. කිලෝග්‍රෑම් එක අපි අටවසරේට යනකොට ඉගෙන ගන්න ආය ටොන් කියලා කේස් එකක් එම. එතකොට කිලෝග්‍රෑම් 1000ක් මෙට්‍රික් ටොන් එකයි මේ විදිහට අපි ඉගෙන ගන්නවා. රයිට්. දැනට අපි හතවසරේදී මේ එකක දෙක අතර සම්බන්ධය තමයි කතා කරන්නේ. මෙහෙම ලිව්වගේ පස්සේ තේරෙනව නේද? මිලිග්‍රෑම් 1000ක් ග්‍රෑම් එකයි, ග්‍රෑම් 1000ක් කිලෝග්‍රෑම් එකයි. හරි. හරි. එහෙනම් ඔන්න මෙන්න මේ සම්බන්ධය ලස්සනට රතු පාටි කොටු කරලා වට කරලා දක්ව ගන්න. 10 වසර ළමෙක් ඇවිල්ලා ඉන්න දැන් ඕපන් ලින්ක් ෂෙයා කරපු නිසා වැරදීමකින් ඒ ළමයා අහනවා mg කියන්නේ මැග්නීසියම් නෙවෙයිද කියලා. පුතා ඒක කැපිටල් m. හැම එකම වෙනස්කම් තියෙනවා ඈ. උනි ආතල් එකට අහලා තියෙන්නේ. ටියුටියම් බලනවා දැන් හත වසරේ වම මැග්නීසියම් ඒ මොනවද? හරි. 6 month එක අදයි start කරන්නේ මාස 6න් නැවත full syllabus cover කරන program එක. අපේ theory හිටපු ළමයින්ට හිටපු පාඩමත් එක නැවත cover වෙයි. කොහොමත් මම මාස දෙකකින් විතර නොකරපු පාඩම් ටික ඉස්සර වෙලා කරලා ඉන්නවා. එතකොට සිලබස් ඉවරට කොහොමද? එතකොට ඔයාලට ලේසි. රණ ගෲප් වල නැති ළමයි ඉන්නවා නම් දැන් ඇඩ් වෙන්න පුළුවන්. එදන්නේ කෝහොස්ට් කෙනෙක් ඇවිල්ලා අපේ ගෲප් වල නැත්තම් ඔයාලට ඒවට ජොයින් වෙන්න පුළුවන්. හරි. හොස්ට් කෙනෙක් ඔන්න ලින්ක් එක දානවා. ඔයාලා නැත්තම් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් ඔප්ෂන්. හරි. ගෲප් වල නැත්තම් අයියලා අක්කලාගේ ලින්ක් හම්බුනා නම් යාළුවන්ගේ ලින්ක් හම්බුනා නම් අපේ ගෲප් වල ලින්ක් එලිම්ම ලින්ක් එක ඇවිල්ලා අපේ ගෲප්ස් වල නැත්තම් ඔන්න ගෲප් එක දාලා තියෙනවා අපේ මේකේ පුළුවන් ඇඩ් වෙන්න. ළමයි 100කට දුපරිම එන්න පුළුවන් මේ 100ෙන් නැව හරියට රයිට් හරි සර් අද පෝල්ස් අද දාන්න ඉතින් තමයි ගන්න වෙන්නේ චුට්ටක් ඉන්න එහෙනම් ඔන්න අද දවසේ ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්නය කෙලින්ම කතා කරමු ඩකින් නෑ මේ මේ ටෙක්ස්ට් බුක් එක ගත්ත එකේ පොඩි ගැටුමක්
ස්ට්‍රගින් වෙනවා. ටෙක්ස්ට් බුක් එක ගත්ත එකේ පොඩි ගැටලුවක් වෙනවා. Right. Histan sampurna karanna tama issara welama denna balaga. Histan sampurna karanna. Mathaka baliyan histan sampurna karanna. මේ බලා ගන්න. ඉස්සර වෙලා මම දෙන මෙන්න මේක. අච්චුපතේ දෙන අභ්‍යාසයමයි දෙන්නේ. ග්‍රෑම් 8යි. මිලිග්‍රෑම් 42යි. ඔයාලා කරන්න ඕන මේක. දැන් මේක තියෙන්නේ ග්‍රෑම් සහ මිලිග්‍රෑම් වලින්. මේ ග්‍රෑම් සහ මිලිග්‍රෑම් වලින් දීලා තියෙන මේ ස්කන්ධය සම්පූර්ණයෙන්ම මිලිග්‍රෑම් වලින්ම දක්වන්නයි තියෙන්නේ. මේක මම පියවර කිහිපයකින් කරන්න චුට්ටක් බලාගෙන ඉන්න. ග්‍රෑම් 8ට එකතු කරන්න ඕන මිලිග්‍රෑම් 42ක්. හොඳට බලන් ඉන්න. මිලිග්‍රෑම් 42ක්. දැන් මට කියන්න සම්පූර්ණම දැන් මෙයයි මෙයයි දෙන්නම මිලිග්‍රෑම් වලින් දක්වලා එකතු කරලා උත්තරේ ගන්නයි හදන්නේ. මෙයා ග්‍රෑම් මෙයා මිලිග්‍රෑම්. ග්‍රෑම් 8ක් කියන්නේ මිලිග්‍රෑම් කීයක්ද දෙන්න බලන්න උත්තරේ. ග්‍රෑම් 8යි කියන්නේ මිලිග්‍රෑම් කීයද? ග්‍රෑම් 8යි කියන්නේ මිලිග්‍රෑම් 8000යි. ඒකට එකතු කරන්න ඕන මේ මිලිග්‍රෑම් 42. හරි. දැන් මට කියන්න 8000ට 42ක් එකතු වෙනකොට උත්තරේ ඒකියද? 8042යි මිලිග්‍රෑම්. 8042යි මිලිග්‍රෑම්. එහෙනම් ඔන්න ඒ ග්‍රෑම් සහ මිලිග්‍රෑම් වලින් තිබි ස්කන්ධය සම්පූර්ණයෙන්ම මිලිග්‍රෑම් වලින් දැක්වුවා. රෝම ඉලක්කම් දෙක ඔයාලට තනියෙන් කරන්නයි දෙන්නේ. පෝල්ස් එහෙම තව චුට්ටකින් දානවා. අච්චුපතේ තියෙන අභ්‍යාසවල තියෙන ගණන් වලට අමතරව මාතිනු තව ගණන් දාලා මේ දෙන්නේ. හරි. 5යි ග්‍රෑම් 352යි මිලිග්‍රෑම්. හරි. මේක තනියෙන් කරා. ඔන්න ඔක තනියෙන් කරා. පහයි ග්‍රෑම් 352යි මිලිග්‍රෑම්. ඒකත් ඉස්සල මේ දෙක එකතුවක් විදියට ලියා ගන්න. ඒ කියන්නේ ග්‍රෑම් 5ට එකතු කරන්න ඕනේ මිලිග්‍රෑම් 352. හෙන් ඉස්තෙන් කෝ පුතේ? ඉස්තෙන් මම මේකේ දාලා නැහැ. ඒක තමයි තියෙන ගැටලුව. අච්චපොතේ ඉස්තෙන් තියෙනවා. හරි. ඉස්තෙන් සම්පූර්ණ කරන්න. प्रश्न चुट वरण मिलीग्राम අච්චුපතේ හිස්තම් පුරවන්න කියලා දුන්නා නම් මම හිස්තම් දුන්නේ නැහනේ.
සම්පූර්ණ මුළු ගානම කරන්න මේ ගානේ තනින් තන ඉස්තෙන් දාලා යලා දීලා තියෙනවා ඒක නිසා ප්‍රශ්නේ ඉස්තෙන් සම්පූර්ණ කරන්න කියලා ලියලා දැන් කප කපා ඉන්න බෑන වරහන් ඇතුලේ දාන්න දී ඇති ස්කන්ධ මිලිග්‍රෑම් වලින් දක්වන්න හරි දැන් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 352 ඇවුලක් නෑ මෙතන මිලිග්‍රෑම් 352 තියෙන්නේ දැන් ග්‍රෑම් 5 කියන එකත් මිලිග්‍රෑම් කරන්න ඕන ග්‍රෑම් 5යි කියන්නේ මිලිග්‍රෑම් කීයද අපි දන්නවා 1 ග්‍රෑම් එකක් කියලා කියන්නේ මිලිග්‍රෑම් 1000ක් නේ ඒතර ග්‍රෑම් 5ක් කියන්නේ මිලිග්‍රෑම් 5000ක් කොච්චරයිද පුතා 5000ක් 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 5යි ග්‍රෑම් මෙතන 5000ක් ග්‍රෑම් 5 කියන්නේ මිලිග්‍රෑම් 5000යි රයිට් එහෙනම් මිලිග්‍රෑම් 5000ට එකතු කරන්න ඕනේ මෙන්න මේ මිලිග්‍රෑම් 352 ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 5යි හරි ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 5යි කියන එක මට සම්පූර්ණයෙන්ම මිලිග්‍රෑම් වලින් උත්තරය දෙන්න. උත්තර දැනගන්න ග්‍රෑම් 1යි කියන්නේ මිලි 1000යි මිලිග්‍රෑම් 1000යි. 3යි කියන්නේ 3000යි. 3000 තමයි මේ පහ එකතු වෙන්නේ. Very good. තුන්වෙනි එක කරලා හතරවෙනි එකට පෝල් එකක් ලොන්ච් කරනවා. තුන්වෙනි එක කරලා හතරවෙනි එකට පෝල් එකක් ලොන්ච් කරනවා. ග්‍රෑම් 3යි. ඉස්සර ලියාගනිමු ආ. ග්‍රෑම් 3ට එකතු කරන්න ඕනේ මිලිග්‍රෑම් 5. ග්‍රෑම් 3ට එකතු කරන්න ඕනේ මිලිග්‍රෑම් 5. ග්‍රෑම් 3යි කියලා කියන්නේ මිලිග්‍රෑම් 3000. එහෙනම් 3000ට එකතු කරන්න ඕනේ 5. 3000ට 5ක් එකතු වෙද්දී 3005 ග්‍රෑම් කියලා උත්තරේ 3005 මිලිග්‍රෑම් එනවන රෝම ඉලක්කම් 3ක් හැදුවා දැන් රෝම ඉලක්කම් 4 දෙන්න හදන්න අනිය කරන්න ඕන ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 24යි. හරි. ඔයා මේක තනියෙන් හදලා මේ විදිහටම උත්තර ගන්න. පෝල් එකට මම උත්තර 3ක් දාන්න. පළවෙනි උත්තරය දෙවෙනි උත්තරය උත්තර තුනෙන් මොකක්ද දෙන්න කියලා හරියට හදන්න මම වෙලාව දෙන්නම් කලබල වෙන්න නැතුව හදන්න රයිට් එනවන පෝල් එක මම දෙන්න හදන්නේ ඔබ සූදානම්ද ඔන පෝල් එක ලොන්ච් කරනවා ලොන්ච් කරන්න හදන්න ඔන පෝල් එක ලොන්ච් කරන්න
Wow. අර බලපන් ඔක්කොම ළමයි හරි එක එක්කවත් වැරදි නෑ එක එක්ක වැරද්දුවානේ හරි මම හරි සතුටින් හිටියේ එක ළමයෙක්වත් වැරදි නෑ සියලු දෙනාම හරි එක එක්ක වැරද්දුවා දැන් අතව දෙන්නේ කරදුගේ තනියට තව දෙන්නේ කවවා අකමක් නෑ ඒක සාමාන්‍ය දෙයක් ඔබත් දි වැරදුනාද ඔබත් දි වැරදුනා වෙන්නත් පුළුවන් එමුනම් අපිට හාට් එකක් දාන්න බලන්න Sir, mata pole leka ave na. Hema avastha ave na. Signal case ni saam samarakala time ave na. Right, ona result ekha. Good. Obadhi varadhi chalamai kibe dene ko dino bede paye na. Uttar ekha. Ni varadhi pili tur ekha. Abi valo me ekhoma dene kiyala. Gram height ekhu duve na milligram visi atarak. Gram height kiyanne. Mena metera dina ganang hatarak. Oye wede mai karanda diyo. Prashneya liyagena uttara liyanna ona. Prashneya liyagena mai uttara liyanne. Right. Match upade thiyena abhyasayen gatte ae. Onna oy tik karan. Ona ganang set ekak dila thiyena. Palaweni ganaya deweni ganaya gom paath. ඔබ දෙක කිලිම ග්‍රෑම් අට උත්තර දෙන්න ග්‍රෑම් අටයි කියන්නේ මිලිග්‍රෑම් අට 10යි එච්චරයි සිම්පල්. රෝමිල කන්දේ ග්‍රෑම් 15යි කියන්නේ මිලිග්‍රෑම් 15000යි. හරි? රෝමිල කන් 3යි 4යි අපි දැන් මේ හදපු විදියට හදන්න. හරි එහෙනම් වැඩේ පටන් ගන්න. පට් 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 ගාල කරන්න. ප්‍රශ්න ලියාගත්තා. උත්තර ලිව්වා.
හරිද? ඉවරයි. ඉවරයි. මෙන්න මේ දෙක නම් හදන්න දෙයක් නැහැ. මේ දෙකට උත්තර කිලිම දා ගන්න පුළුවන්. ග්‍රෑම් 8යි කියලා කියන්නේ 8000යි මිලිග්‍රෑම්. එක කේස් එක ගන්න. ග්‍රෑම් 15යි කියන්නේ 15000යි මිලිග්‍රෑම්. ඒක කේස් එකකුත් නැහැ. ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 750යි කියන්නේ 3750. ඒක කේස් එකක් වෙන්නත් විදියක් නැහැ ඉතින්. ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 750යි හරි අපි දන්නවා මේකනේ ග්‍රෑම් 3ට එකතු කරන්න ඕනේ මිලිග්‍රෑම් 750 ග්‍රෑම් 3යි කියලා කියන්නේ කොච්චරයිද 3000 මිලිග්‍රෑම් මිලිග්‍රෑම් 3000 750යි මිලිග්‍රෑම් 3750 එකතු වෙදින් කියද 3750 මිලිග්‍රෑම් හරි 3750 රෝමිලකන් 4 පෝල් එකක් දාන්න රෝමිලකන් 4 ඉස්සලා තියෙන ගාන ලියලා ඉන්නම් මම ග්‍රෑම් 2යි 75යි මිලිග්‍රෑම් මේකට උත්තර 275 මිලිග්‍රෑම් උත්තර එක ආ 750 මිලිග්‍රෑම් උත්තරේ 2 275 මිලිග්‍රෑම් උත්තරේ 3 අනේ 1ද 2ද 3ද උත්තරේ උත්තර බලන්න රෝමිලකන් 4ට මම පෝල් එක ලොන්ච් කරන්නයි හදන්නේ. පෝල් එක ලොන්ච් කරලා බලමුද? සර් අපිට පන්ති තියන්න නැද්ද අපිට කිව්වේ? කාටද? අපිට කිව්වට මන් දන්නවද බං? මොන පෝල් එක ලොන්ච් කරනවා? හරි. එක ළමෙක් වරද්ද ගත්තා. වැරදිලා ලැබුණා නම් කියන්න මට වැරදිලා ලැබුණා කියන්න. අපි දෙන්නෙක් වරද්දගෙන තියෙන මේ වෙද්දී අනිත් ළමයි සියල්ල හරි. සර් මට ටර්ම් ටෙස්ට් එකට 99 නියමයි. 9 වසර. අද රෑ 9ට ගන්නේ 8 වසරයි 9 වසරයි දෙකම එකට දාලා. ඉතින් 8 වසර පාඩම උගන්වන්න. 9 වසර පන්ති හෙට ගන්න වෙන ටයිම් ටේබල් අරබුදයක් කියලා. සර් වැරදිලා ලැබුණා එල වැරදිලා ලැබුණා නම් අවුලන්නේ උත්තරේ වරද්දලා ගන්න නේද වා හරි උත්තරේ 3 මේක තමයි උත්තරේ දැන් අපි බලන්නේ උත්තරේ කොහමද ආවේ කියලා ග්‍රෑම් දෙකට මිලිග්‍රෑම් 75ක් එකතු වෙන්න ඕන ග්‍රෑම් දෙකයි කියන්නේ 2000යි ග්‍රෑම්. සර 2000යි මිලිග්‍රෑම්. හරි. මේ එකතු වෙන්න ඕන 75යි මිලිග්‍රෑම්. 2000ට 75ක් එකතු වෙනකොට 2075. එළ. අරු. ළමයිගේ වාර්ය භාග ලකුණු දානවා. හොඳයි ඈ. ළමයි ටික හොඳයි. එහෙනම් ඔන්න තව ගණන් සෙට් එකට යන්නයි හදන්නේ. මේ රෝමිලක 4නේ 5 වෙනි එක දෙන්න හදන්නේ. හොතර බලාගෙන ඉන්න. 5 වෙනි රෝම ඉලක්කම.
දෙකයි දශම පහයි ග්‍රෑම්. මෙන්න මේක දක්වන්න ඕනේ පුතේ මිලිග්‍රෑම් වලින් හැමලම මෙම් බලාගන්න. ඇට නවත්තලා බලන්න. 2.5 ග්‍රෑම් කියන එක මිලිග්‍රෑම් වලින් දක්වන්න ඕන. ඉස්සර වෙලාම කියන්න ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් කීයක් තියෙනවද? කියන්න බලන්න. ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් කීයක් තියෙනවද? කියන්න බලන්න. ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් කීයක් තියෙනවද? 1000ක් තියෙනවද? 1000ක් තියෙනවද? එහෙනම් මේ දීලා තියෙන ග්‍රෑම් ගාන 1000ෙන් ගුණ කරපු ගමන් ඒක මොකද වෙන්නේ මිලිග්‍රෑම් බවට පත් වෙනවා පැහැදිලිද එතකොට දශම ගානක් දුන්නොත් ග්‍රෑම් වලින් අපි ඒක මිලිග්‍රෑම් කරන්න කීයෙන් ගුණ කරලාද 1000ෙන් ගුණ කරලා හේතුව ග්‍රෑම් එකට මිලිග්‍රෑම් කීයක් තියෙනවද 1000ක් තියෙනවා නේ දැන් හිතන්න මෙහෙම ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 3000යි ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 3000 කරේ 1000ෙන් ගුණ කරලා නේද? ඔව් කියන්නේ. ඔව්. ග්‍රෑම් 5 නම් මිලිග්‍රෑම් 5000යි. කොහොමද ගත්තේ 1000ෙන් ගුණ කරලා? නේ? එතකොට ග්‍රෑම් 4 නම් මිලිග්‍රෑම් 4000යි. කොහොමද ගත්තේ? 1000ෙන් ගුණ කරලා. එහෙනම් මෙතනත් කරන්නේ 1000ෙන් ගුණ කරන එක 2.5 ගුණ කරනවා 1000. දැන් මට කියන්නකෝ 2.5 1000ෙන් ගුණ කරද්දි මොකද වෙන්නේ කියලා? दशम संख्या गुण करान मतकद दशम संख्या गुण करान मतकद आगन को दशम संख्या गुण करना है दशम संख्या गुण करी मायावास मतक मैं दाहे गुण करण को दशमतीत तीन तन इंदान कीट विनाशन स्थान तुना දාහෙන් ගුණ කරොත් දශමතිත ස්ථාන තුනක් වෙනස් වෙනවා. හරි. ස්ථාන තුනක් වෙනස් වෙනවා. 100ෙන් ගුණ කරොත් ස්ථාන දෙකක් වෙනස් වෙනවා. 10ෙන් ගුණ කරොත් ස්ථාන එකයි. 10ෙන් නම් එකයි, 100ෙන් නම් දෙකයි, 10ෙන් නම් තුනයි. ඒ කියන්නේ පුතා මේ දශමතිත ඉස්සරහට පනින්න ඕනේ ඉලක්කම් කියද්ද 3ක්. හැබැයි තියෙන්නේ එක ඉලක්කමයි නේද? 3ක් නෑ නේද? එක ඉලක්කමනේ තියෙන්නේ. ඒක නිසා අපිට තව අලුතෙන් ඉලක්කම් කියක් දාන්න වෙනවද ඉලක්කම් තුනක් බවට පත් වෙන. තව අලුතෙන් ඉලක්කම් දෙකක් දාන්න. මොනවද අලුතෙන් දාන ඉලක්කම්? අපිට හිතෙන ඉතින් ඉලක්කම් දාන්න බිංදුව වෙරගු බිංදුව. එන ඕන මතක තියාගන්න 1000ෙන් ගුණ කරොත් දශමතිත පණින්ට ඕනේ ඉලක්කම් තුනක් පහු කරගෙන. පහු කරගෙන පයින් තුනක් නෑ එකයි තියෙන්නේ. ඒක නිසා අලුතෙන් ඉලක්කම් දෙකක් දා. එතකොට දශමිත පෑන්නා දශමිත මෙතන නෑ 2.5 තව අලුතෙන් බිංදු දෙකක් එන්න ඕනේ එතකොට මිලිග්‍රෑම් 2500ක් කියලා මිලිග්‍රෑම් කීයද 2500ක් කියලා හරි හරි ඔය දනුමෙම්ම බලන්න 6 වෙනි එක තනියෙන් කරන්න හරි. ඔහොමම හරි කරගන්න වෙලාව දෙන්නම් වැඩ නවත්තලා මට කියන්න දැන් මේකත් අපි කරන්න චුට්ටක් බලාගෙන ඉන්න. දවවා කරන්න. හරි. දැන් දශම තිත පණින්ට ඕනේ ඉලක්කම් තුනක් පහු කරගන්න. ඇයි 1000ෙන් ගුණ කරන්නේ? දැනට දශම තිතෙන් දකුණු පැත්තේ දශම ස්ථාන දෙකක් තියෙනවා. තව එකයි නේද මද? එතකොට මේකේ බිංදු දෙකක්ද දාන්නේ බිංදු එකක්ද දා? එක බිඳුවයි දාන්න. හරි. මේකේ බිඳු දෙකක් දැම්මේ හිතෙන් දකුණු පැත්තේ එක ඉලක්කමයි තියෙන්නේ. ඔක්කොම ඉලක්කම් තුනක් තියෙන්න ඕන. 1000 ගුණ කරලා තියෙන්නේ තුනක් පණින්. මෙතන නමුත් ඉලක්කම් දෙකක් තියෙන නිසා අපි තව දාන්නේ එක බිඳුවයි. එක බිඳුවයි. රයිට්. දාලා වැඩේ කරමු.
වැඩි පුරත් එක මම ගණන් දෙනවා පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙන්නත් එක්ක ඕක දහයෙන් ගුණ කරන්න එපැයි. ඕක දහයෙන් ගුණ කරන්න. එතන ඉලක්කම් තුනම තියෙනව නේද? නැත් ඉතර දකුණු ඉලක්කම් තුනම තියෙනව නේද? ආව්. එතකොට බින්දු බින්දු පහ තියෙන විදිහම ලියන ඉලක්කම් තුනම තියෙනවා. එතකොට 305 මිලිග්‍රෑම්. 305 මිලිග්‍රෑම්. Right. 7 ඉවරයි 8 වෙනි එකක් මම දෙනවා උඩින්. මේකත් දාහෙන් ගුණ කරන්න ඕන මිලිග්‍රෑම් කරන්න. දැන් බලාගන්න අය පාරක් කියනවා දාහෙන් ගුණ කරනකොට දශම තිත ඉලක්කම් කීයක් පයින්න ඕනද? තුනක් පයින්න ඕන. දැන් තිතෙන් දකුණ ඉලක්කම් කීයක් තියෙනවද? කීයක් තියෙනවද? දැනට. මැසේජ් දාන්න. තිතර දකුණ ඉලක්කම් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඉලක්කම් තුනක් වෙන්න තව අලුතෙන් ඉලක්කම් කීයක් දාන්න ඕන? එකයි. මොකද දාන්නේ ඉලක්කම? බිංදුව. එක බිංදුවක් දාපු ගමන් කරේ. තුනයි හයයි එකයි බිින්දුවක් දාන්න. නේ? 361යි බිින්දුව. එතකොට 3610යි මිලිග්‍රෑම්. මෙන්න මේකත් ගන්න. 4.2 ග්‍රෑම්. පෝල් එකක් දෙනවා මේකට පෝල් එකක් දෙනවා තමයි ටික පට 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 ගාලා උත්තර දෙනවා තේරුම් අරගෙන තියෙනවා එහෙනම් මෙන්න මේකට පෝල් එකක් දෙනවා උත්තර තුනක් දානවා 420 ග්‍රෑම් සොරි මිලිග්‍රෑම් 4200යි මිලිග්‍රෑම් 42000යි මිලිග්‍රෑම් හරියට බලලා තීරණය කරන්න බින්දු කීයක් දාන්න ඕනද කියලා. විතර දකුණු ඉලක්කම් දෙකයිනේ තියෙන්නේ. සායන් ගුණ කරද්දී තව ඉලක්කම් කීයක් ඕනද? පන්නන්න දශම තිත පන්නන්න. හරි ඕකේ ඔන්න පෝල් එක ලොන්ච් කරනවා හරියට බල උත්තර දෙන්න රී ලොන්ච් පෝල් හරි ගන්න අරේ එන්ඩ් පෝල් එක එන්ඩ් කරා
Rene, ella. Udah ya, mau dulu utara dila dila lamai. Utara ya deka. Abi balamu komad deka ini. Atarai dasu deka utara kerana dahai. Itu kota. Dengan itu terhadap kuni lakukan dekat tiennam alu tien lakukan dekat kenon. Ekan bintu dekat kenon. Hardaf desi ay milik le. Anne ilang ek. Dahave ni ek. Ekai hataren tunai. Miligram. Anno khadan ban. Ekai hataren tunai miligram. Emukadda sare kare. Very good. Very good. Dia kita lakukan apa lama ya perisa gimana ya supiri. Niamai. Yang itu undere di latihan utara. Atarai. Atara dene dunna. Pahai. Ah pasenya beradi. Kai hataren tu nahena meke ek daska na kendo. Very good. Niyamai. Ek daska na kendo. Are. Then make a daheng guna karando. Ita kalian balanu kau me, ekai hataren tun, hataren tunai kian, ekak tiya nama, ekak sa tawa hataren tunam, ekak kian ne dahai, prasnya ne, hataren tunai kian kau cerai tu, hataren tunai kian, tungkala mata keragan, pan tungkala mata keragan, pan tungkala kian kau cerai tu. Bagiku tawa kala. Neda? Bagiku tungkala gini ke dana neda? Hataren tunai gini tungkala. Hataren tunai gini hataran bedala tunai guna karna waga artya. Tira me gana hataran pula krama goda dakti. Nau nang isra lama me tina misra bagi visham bagi akar gana hataran napulu. Onama ehema karan. Ehema karan nabana ku hatara warakke ka hatarai hatarai tunai kiya da hatai. Oyal mam melia pun kalau kediye pelikan nama ada mam melia itu na ikat pelikan nado oyal me ikai hataran tu nak kira ke mamaliwa visum bahagia kediye matakaja misra sangkya sa visum bahagia mereka misra sangkya awam mereka visum bahagia kau mau visum bahagia kere hatarawa rakke ka hatarai tu nai hatai tu orang hatarain hatai tapi dana nama gram miligram karena daheng guna karena meti ena bahagia mai meti ena mana sah kare Ataupun dah hateng guna kerana hatering bedu terena mah. Mereka kapan nak kota nampak namu teti eri tamala dah nenek bagi kura kiri me ayah asal ikan negara nevila tien right. Hatat daheng guna kerana uttere hatering bedala mana kian nampak. Hatat daheng guna kerana itu hat dah. Ia hat dah hatering bedan uttere kiri. Hatat dah hat guna kerana hat dah. Hat dah hatering bedan uttere kiri. Hatwarat dah hat dah. Haddaha hatarim bedan. Annala main uttara dena. Hatwaraddaha haddahai haddaha hatarim bedan. Ikkid ekda satsiya panahai. Very good. Ekda satsiya panahai miligram. Ekda satsiya panahai miligram. Ekda satsiya panahai miligram. Mekha dhanati ekek kramati yena. Onnang tungkala ikan hatsiya panahai. Tira metan ekai dahai dahai hatsiya panahai ekda satsiya panahai. Hema ganda pulu. Ini juga perdagangan saman ni dah ni. Kita kalu kalpana kerana ni, bagi dasar memberi nang, mewat beri. Nada yang oya, walau metode ni terunggan orang samarat dewal tiennom.
හය වසර සමහරක් පාඩම් නැතුව හත වසර සමහරක් කිව්ව තේරුම් ගන්න එක අමාරුයි නේද? දැන් උදාහරණයක් වශයෙන් මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරගන්න දන්නේ නැති ළමයි හાર્ට් එකක් දාන්න බලන්න කී දෙනෙක් ඉන්නවද බලන්න. අවංකව දාන්න. මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරගන්න දන්නේ නැති ළමයි ඉන්නවද කීප දෙනෙක්? හරි. දැන් ඒ ළමයිට මේක මට දැන් මෙතන මිශ්‍ර සංඛ්‍යා විෂම භාග ගන්න පුළුවන්ද? මේ පාඩම මිශ්‍ර සංඛ්‍යා විෂම භාග නෙමෙයි. මේ පාඩම ස්කන්ධය. ඔයාලට සිද්ධ වෙනවා. ඒ ටික ඉගෙන ගන්න මගේ කී වසර පන්ති දෙන්නද 6 වසර පන්ති දෙන්නද? ඒවට මුදල් ගාසු මුකුත් අය වෙන්නේ නැහැ. හරි සම්පූර්ණ නොමිලෙන්න පුළුවන් අන්න ඒකයි හතේ ළමයිට මම 6 වසර ක්ලාස් වල තෙන්ද ආරාධනා කරලා තියෙන්නේ පැහැදිලිද තේරුණාද ආරයිට් ඒ නිසා දැන් මේක තේරුන්නේ නැත්නම් මෙතන ඔබේ අවුල ස්කන්ධේ නෙමෙයි ඔබට 6 වසරේ භාග සංඛ්‍යා බෑ දැන් මට ඒක මෙතන උගන්නන්න බෑ හරි එහෙනම් මම දැන් ඔක්කොම කලින් ස්කන්ධේ කලින් භාග පාඩම උගන්නන්න ඕනේ ඊළඟට දශම පාඩම උගන්නන්න ඕනේ එමු කලින් මේ පාඩම කරන්න ගියොත් මම අවුරුද්දක් විතර යනවා ඕම මාසයන් තිලපස් පුර කරලා නම් වෙන්නේ නැහැ ඒ නිසා තමයි හය වසරේ පන්ති වලට එන්න කියලා කියන්නේ හය වසර ක්ලාස් වල ලින්ක් හිටා තියෙනවා හවස පාට හරි ඒකට අනිවාර්යයෙන් වරෙන් ලාත් දෙලම ය හරි ඔන්න ඊළඟ ප්‍රශ්නේ පහත ස්කන්ධ ග්‍රෑම් වලින් දක්වන්න 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 පළවෙනි එක 1245 මිලිග්‍රෑම් හරි පුතා ග්‍රෑම් මිලිග්‍රෑම් කරනකොට අපි 1000න් ගුණ කරනවා හරි එහෙනම් මිලිග්‍රෑම් ග්‍රෑම් කරනකොට 1000න් මොනව කරන්න ඕනිද අනාපල්ලංගරියේ අහ ප්‍රශ්න උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. මොකද්ද? ග්‍රෑම් මිලිග්‍රෑම් කරා මෙච්චර වෙලා 1000න් ගුණ කරලා. එහෙනම් ඒකේ අනිත් පැත්ත මිලිග්‍රෑම් ග්‍රෑම් කරද්දී මම 1000න් මොනව කරන්න ඕනේ? 1000න් බෙදන්න ඕනේ. ඒතර මේ මිලිග්‍රෑම් ග්‍රෑම් කරන්ද 1000න් බෙදනවා මම. 1245 බෙදනවා කියෙන්ද 1000න්. 1000න්. 1000න් බෙදනකොට මොකද වෙන්නේ? 1000න් බෙදනකොට මොකද වෙන්නේ? Host Are Deva ek Haradas 532 milligram right මේකත් 1000න් බෙදලා ග්‍රෑම් කරන්න. 4532 මිලිග්‍රෑම් කියන එක 1000න් බෙදපු ගමන් වෙනවා. නම් උත්තරේ කියන්නේ. උත්තරේ කියන්නේ. උත්තරේ කියන්නේ. දශම තිත දැන් මේ කෙලවරේන දශම නැහැ කියන්නේ. ඔතන තියලා මෙන්න මේ තෙන්ටි ඉලක්කම් 3ක් පයිනවා. එතකොට 4.5 අතර මැදට දශම තිත වැටෙනවා. 4.5 3 2. 4.5 3 2 ග්‍රෑම්. එනා ඔන්න තුන්වෙනි එක ඔබට තනියි 1 2 2 2ම කරගෙන ඉන්න. හතරවෙනි එකත් ඔබට තනියි. 3004 මිලිග්‍රෑම් ඊළඟට 5026 මිලිග්‍රෑම් රයිට්. හරි. ඔය ගණන් දෙකම දාන්න. මේ දෙක හදලා තේරුම් අරගෙන මේ දෙක හදන්න ඊළඟට පොල් එකක් දෙනවා.
හරි. අන බාන වල උත්තර හරිද කියලා. මෙන්න මේකත් 1000න් බෙදන්න ඕනනේ. 3004 1000න් බෙදන්න. එතකොට දශම දිට මෙන්න මෙහෙම ඉලක්කම් 3ක් පයින්. එතකොට 3.1 අතරට වැටෙන්නේ. 3.0.4 RAM කියලා එනවා. මේකත් එමම තමයි. 5026 කියන එක 1000න් බෙදෙනවා. මේ දශම දිට මෙහෙම පයින්න. Hai, sir, kelas si orang ini kira demi ayam ekor tas si orang kerla si orang kerana payah deh kak ketulut kelas si orang. Bahan di payah mila. Eh, hatra apa apa dinnya? Hatra batang kat tanah nawe itu kaling si orang. Hari. Meda asal dia keran tengah mana adu ini? Ya adu ini itu. Tarah mak jahapat. Payak pak kapan ini? Ada nama itu payak pak kapan itu? Kapai itu ngaji wadah. Hari, zaman nama itu tera kapai dana itu nih. Hari. Power cut time adu ya ke? Beri pun ini meda asal dia padang keran degan. Samarak dasar lama yang anda kara ini degan mata penawa. Iti pandang gahagan hari amaru itu mas samarak dasar ini. Karena tiap netnya meda sulari, an nekem perjuangan meda sulu pura beda keran, nato pokoknya latihan beda tiennya mana, ada video semua hari balan, tiennya mana, eva balan meda sulu beda keran, mau kudaya, tiket awasin aya, karena tiket yang anda katakan itu, dikasarat, ne, pura balang ek keran ini tuh main ini ada kalu re, ya ini sama, dem keran itu main keran, hari, api data itu ya itu, yang awas sur karena tiket, ha, emang tuh record ban, ane YouTube channel ke public ada dia tiennya, orang orang yang balan puluang, ya. Orang ini lagi kan? Atarak dulu nama jadi pasweni ya kan? Gram dekai miligram atas ya? Atte pahai? Hari. Oka dapat mana gram boli? Ini lagi kan? Gram 12 miligram 8 hari aniwa puta 10 beda nisa meka dashama sthana 3 kin tama denna ona inda hotara bala ganna ko meka kelim wala yanna pulan 2.875 miligram right dashama sthana 3 1 2 3 etakota meka 12.8 kiyala liyala hariyanawada ya oluwata ganna අපි දන්නවා මේක 12008 කියලා තමයි අපි මිලිග්‍රෑම් වලට පරිවර්තනය කරද්දී කලින් ආවේ. ඒව ගැන හිතන්න ඕනේ නැහැ ඉතින් මහ ලොකුවට 12 දශම නිකම් මට්ටාන්න නැතුව දශම ස්ථාන තුනක් වෙන විතර 0.08 දා. මිලිග්‍රෑම් නෙමෙයි හුටා ග්‍රෑම් ඈ. ග්‍රෑම් 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 රයිට්. හත්වෙනි එක 14.25 මිලිග්‍රෑම්. ආ මේක කොහොමද ගන්න? මේක කොහොමද ගන්න? Dahatrai dasama dekai pahad? Nen. Kau betul ya ni? Dahatrai dasama? Ilakan tunak kena vidya deh. Dahatrai dasama? Dahatrai dasama? Binduai dekai pahad very good. Dahatrai dasama binduai dekai pahad. Dahatrai dasama binduai dekai pahai gram right. Ataweni ek? Tunai dasama sorry. Tunai gram sah. Dekai miligram, right? Mena mek kalpana kalakaran nono kada pole kada dan. Amela mek dashama sthana tunakin denna ona metana 8 binduai 8 metana 25 binduai 25. Hari. Meda mekata pole kada dan oganda. Karena mata kayak alut pun apa ada bahang itu, lalu nek ini mangkiu?
එක්කොම දලියන්න තුනයි දශම බින්දුවයි බින්දුවයි දෙක වැරි ගුඩ් නේ තුනයි දශම බින්දුවයි බින්දුවයි දෙක හරි Boleh kata dan dulu nenek kamar nih. Dasamastana tuh ngekin dendro, na? Dahem bedroni sani waran dasamastana tuh ngekin dendro. Hari. Grupol lah, dilamar tuh grupol lah niwa admin deh. Eh makan apa teman? Ini makan na? Atan dari akian. Atau? Atau waktu? Onna, ikamat tikar ata ke? Amelisa kata awak kian, karena hadang kian dek dek kata. Agan doke nangu. Onna ikamat tikar ata ke tiyalu? Abe siya kila dunu kata awak kian, cuti kalle. Ibbe kui hawe kui. Ibbe kui hawe kui tiyalu. Halatino dekat tau, halatino. Tapi mau ibai hawai tarang jat kela dua mui kela kat tau. Tapi ibai hawai dua gan yang aku tak, kanda kuning dua gan yang aku ibai kanda ikat petirun lo hawa kanda ani petirun. Ira si ibu orang lalu hodam ministry nepat ter, hawa orang lalu narak ministry nepat ter. Inda anti meter ibu hodam manusia teka satu rinciat pun lalu, hawa narak manusia teka satu rinciat pun. Hari melaksan kata wanne. Alam ita kali ngawak melaksan kata kahalat. Nae, nae kamelisa orang mang melaksan kata under akil dulu, nae. Anit teka online class se gimana kalau potak keling bola, kondo keling kerana ini bola payah, kami marah teka nongkrong diennye. Hari, tawa ralallah, oh inde pa, itu dari amaru ini di mana? Tawa rakyat pun sahaja kalakir lah, no. Tawa rakyat pun budiye, nanti ini dalam phone dek kerana alag ini, no. Mesti agak awal dekila phone dek, tiada kondo keling kerana ini dekana payah, kami marah dekina pal. Atta kamali ano? Gira po tayo ang historya ka? Ay gira ud ay ibay hawa ni may debat rin ni? Gira ud ni debat ni debat? Ano na mar siya kila tunay mo tao? Pare. Pahat di yati ekkek iskand gram sa milligram mo linda panalian. Pahata ekkek iskand gram sa milligram mo linda akpan. Pahata ekkek iskand gram sa milligram mo linda akpan. Pahata ekkek iskand gram sa milligram mo linda akpan. Gram sama miligram mungkin tak pat. Apa lagi ni? Teda sunsiya panahai kiat ding.
ග්‍රෑම් 2350යි. කඩන්න පුළුවන් නේ? බෑද? කඩන්න පුළුවන්. ආ මේ බලන්නකො ඔබන්න. දැන් මේක මිලිග්‍රෑම් වලින් දීලා තියෙන්නේ. මම මේක දක්වන්න ඕනා ග්‍රෑම් සහ මිලිග්‍රෑම් වල. එතකොට 2350 මල් ලියනවා. එතන ග්‍රෑම් 2000යි මිලිග්‍රෑම් 350. පිළිගන්නවද ඔයාලා? පිළිගන්නවද? පිළිගන්න එපා ඉතින් 2000යි 350 එකතු වෙද්දී. නේ? හුටා. ග්‍රෑම් නෙමෙයි මිලිග්‍රෑම් නෑ හුටා. මිලිග්‍රෑම් නෑ. 2000යි 350 එකතු වෙනකොට අනිවාර්යෙන් 2350 දෙන්න එපා. ආ රයිට්. එතකොට මිලිග්‍රෑම් 2000යි කියන්නේ ගෙඩි පිටින් ග්‍රෑම් කීයද? මිලිග්‍රෑම් 2000 කියන්නේ කියන්න ගෙඩි පිටින් ග්‍රෑම් 2යි. එතකොට මෙතන ග්‍රෑම් 2යි. අතන මිලිග්‍රෑම් 350යි. එනවා මම ලියනවා ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 350යි. එතකොට 2350 කියන්නේ ග්‍රෑම් 2යි. 2000ට ග්‍රෑම් 2යි. එතකොට 350 මිලිග්‍රෑම්. හරි? අය නම්බර කියන්න දැන් ආ මැසේජ් දාන්න 5450. ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 450යි. පැහැදිලිද? 7150 ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 150යි. දෙන්න ඕන උත්තර. හරි ඕන දෙන්න. 8125. ආ දෙන්න දෙන්න මැසේජ් එකකින් දෙන්න. 8125. 8125. 8125. දෙන්න දෙන්න දෙන්න. ආ ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 125. වෙරි ගුඩ්. ඊළඟට 6002. 6002. 6002. 6002. ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 0.02 2යි. ඒ කියන්නේ නිකම්ම 2යි. මිලිග්‍රෑම් 0.02 2යි 2 කිව්වත් 2යි 2 කිව්වත් 2යි අවුලක් නැහැ. ඈ. ඊළඟට 8024. 8024. ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 24යි. වෙරි ගුඩ්. රයිට්. ඕකේ. එහෙනම් ඔන්න පළවෙනි එක ඔක හොඳට තේරුම් අරගෙන දෙවෙනි එක කරන්න. 6542. ඔක ග්‍රෑම් සහ මිලිග්‍රෑම් වලින් දෙන්න අන්න අර විදියටම. තුන්වෙනි එක 8005. ග්‍රෑම් සහ මිලිග්‍රෑම් වලින් මේ දෙකම දෙන්න. ලියන්න. මෙයා ලියලා මෙයා ලියලා මෙයා ලියලා පළවෙනි එක හොඳට තේරුම් අරගෙන දෙවෙනි එකයි තුන්වෙනි එකයි කරන්න. රයිට්. තමන් උත්තර හරියට බලන්න ඕ. 6542 මට ලියන්න පුළුවන්. 6000 එකතු කිරීම 542. මිලිග්‍රෑම් 6000ට මිලිග්‍රෑම් 542ක් එකතු වෙනකොට උත්තර එනවා 6542යි. සෝරි. 6542යි මිලිග්‍රෑම්. ඒතර මේ 6000 කියන එක මට ලියන්න පුළුවන් ග්‍රෑම් 6යි 2යි. මේක 8005 මිලිග්‍රෑම් අට ලියන්න පුළුවන් මිලිග්‍රෑම් 8000 ධන මිලිග්‍රෑම් 5.
ඔය දෙක එකතු වෙනකොට තමයි 8005ක් හැදෙන්නේ. ඒ කියන්නේ මිලිග්‍රෑම් 8000යි කියන්නේ ග්‍රෑම් 8යි. ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 5. බිංදුවයි බිංදුවයි 5 දැම්මත් අවුලක් නැහැ, වැරද්දක් නැහැ. හරි? බිංදුවයි බිංදුවයි 5 දැම්මත් කිසි වැරද්දක් නැහැ. හතරවෙනි එක බලා ගන්න. තව ගණන් කීපයක් ගන්න එක පාරණියක් ඔක්කොම ඔලුවට දාලා බර වැඩි වෙයි කියලා ඔය ටික මුත්තට හදලා ප්‍රැක්ටිස් කරන්න ඕන. හරි. මුත්තට හදලා ප්‍රැක්ටිස් කරන්න. හරි. හතරවෙනි එක. 3.5 හතයි පහයි ග්‍රෑම්. මේක ග්‍රෑම් සහ මිලිග්‍රෑම් වලින් දෙන්න. 3.75 කියන්නේ කෙලිම පුතා ග්‍රෑම් 3ක් තියෙනවා. මෙතන මිලිග්‍රෑම් කීයක් තියේද? 75යිද 750යිද? 75යිද 750යිද? කියපලා බලන්න මට. 75 වෙරි ගුඩ් 750. හරි? ලක්කම් 3කින් දෙන්න ඕන බින්දුවක් දාලා. 750යි. අත්සිය පන ඊළඟට පහයි දශම දෙකයි ඕක කොහොමද දෙන්නේ ඕක කොහොමද දෙන්නේ ග්‍රෑම් පහයි දෙකයිද 20යිද 200යිද 200යි මිලිග්‍රෑම් ලකන් කියන්න දෙන්න ඕන තුනේ හරි 200යි මිලිග්‍රෑම් රයිට් ඊළඟට 3.25 sorry 5.21 මේක මෙතන කෙලින්ම ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් කීයද ඒක ඉලක්කම් තුනම තියෙනවා කෙලින්ම 521 බල බලන් ඉන්න යදරින් මේ වීඩියෝ එක බල බලා ප්‍රැක්ටිස් කරන්න ඕන අභ්‍යාසයත් කරන්න try කරන්න පළවෙනි අභ්‍යාසය කරන්න ඔක්කොම වාගේ හදලා තියෙන්නේ. නමුත් ආය ආය මේක ප්‍රැක්ටිස් කරන්න ඕන. 7.24 ග්‍රෑම් දාලානේ right gram. ආ කියන්නේ දැන් මේක. 7.24 ග්‍රෑම්. ඒ කියන්නේ මෙතන කෙලින්ම ග්‍රෑම් 7යි ගෙඩි පිටි. මිලිග්‍රෑම් කීයද? මිලිග්‍රෑම් කීයද? 24යිද නැත්නම් ඉලක්කම් 3කින් 240යි. නවය 16.2 ග්‍රෑම් පෝල් එකක් දානවා ඔය ටික කළා මෙන්න මේක කරන්න පෝල් එකක් දානවා රෙඩි වෙලා ඉන්න උත්තර කීපයක් දාන්න ඉස්සල ඔය ටික කරලා ඉන්න Thank you very much, class. You're right. Uttara tunai. 1, 2, 3. Gram dasai, milligram visai. Okay, ka. Gram dasai, milligram dekai. Gram dasai, milligram desiai. අර තුනම බලලා මට කියන්න හරි උත්තරේ මොකක්ද කියලා. එකද දෙක ගෲප් වල නැති ළමයි ඇඩ් වෙන්න. ඔය ගෲප් වලම දාන්න 6 මන්ත් එක රෙජිස්ටර් වෙන විදිය. අපි අද පළවෙනි ක්ලාස් එක අද දවසේ ක්ලාස් එක ෆ්‍රී ගන්න පුතා. දෙවෙනි ක්ලාස් එකත් ඊළඟ බ්‍රහස්පති දෙකත් ෆ්‍රී ගන්න. එතනින් පස්සේ රෙජිස්ටර් වෙන ළමයි ගෲප් වල විතරයි පුතේ ලින්ක් එක වැටෙන්නේ. මේක සරසවි සත්තරණේ වෙන්නේ 6 මන්ත් පාඨමාලාව මාස 6න් 7 වසර සහ 6 වසර. සිලබස් එක සම්පූර්ණ ඉවර වෙනවා 7 ළමයිට 8 වසරේ ළමයිට 7 සහ 8 සිලබස් එක සම්පූර්ණ ඉවර වෙනවා. එතකොට මාසික ගාස්තු වෙන්නේ පන්ති ගාස්තු 800යි. අයෝ කොහොම පන්ති වලට වෙන වෙනම පන්ති වල 800 800 ගෙවන්න ඕනේ. හරි.
පොඩි පන්ති ගස්සුවක් අය වෙනවා. ඒක දාන බෑග් ඩීටේල්ස් ඔක්කොම ටික මම දීලා තියෙන කලින් ක්ලාස් එකේ. දැන් ඔයාලා ඇඩ් වෙන ගෲප් වලටත් ඒ විස්තර ටික දානවා. ඒ විස්තර අවශ්‍ය ළමයි අපේ සාමාන්‍ය ගෲප් වලට ඇඩ් වෙච්ච නැති ළමයි ඔන්න ලින්ක් එක දාලා තිනවා ඒ ගෲප් වලට ඇඩ් වෙන්න. රයිට්. එහෙනම් පොල් එක ලොන්ච් කරන්න යන්නේ. ආදෙන් උත්තරේ. නියමයි. අනවල රිසල්ට් එක නිවැරදි උත්තරයේ 3. එතකොට 16.2යි තමරක් ළමයි එක්කෙනෙක් දෙන්න දාලා තිබ්බා RAM 16 මිලිග්‍රෑම් 2යි කියලා. ඒක බෑ ඉලක්කම් 3කින් සංකේතවත් කරනවා. RAM 16යි මිලිග්‍රෑම් 200යි. ඔන්න ඔක තමයි උත්තරේ. හරි අද දවස් උගන්වන්න බුඩික තේරුණාද? මැසේජ් එකක් දාන්න බලන්න. අද කතා කරේ ග්‍රෑම් සහ මිලිග්‍රෑම් අතර සම්බන්ධය. අපි ඊළඟ දවස් කතා කරන්නේ මොකද්ද? බ්‍රහස්පතින් මේ පාඩම තමයි සාකච්ඡා වෙන්නේ බොහෝ විට රයිට් ඊළඟට කතා කරන්නේ කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් අතර සම්බන්ධය උතරම තේරෙන සුපිරි රයිට් එන ඇච්චරයි රයිට් එන බ්‍රහස්පතින් හම්බෙමු හෙට නෙවෙයි අනිත් හම්බෙමු අපේ ක්ලාස් එකේ හැම ළමෙක්ටම උසර්ණයි දෙපීටයි මේක හදලා ප්‍රැක්ටිස් කරපල්ලා පොත අල්ලා විසිකලා දාලා නිදා ගන්න එපා ඈ